රූපවාහිනිය සුපින්වත් ඔබ වෙත සන්නිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. ඒ උදෙසා සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් බෞද්ධා රූපවාහිනී දම්සභා මණ්ඩපය වෙත වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේ, දෙහිවල නැදිමාල පැනසර සදහම් නිකේතනයේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ, අපි හැම දිනාම පළමුවෙන් සාදු නදනම්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත ලෝකයාටම සංවේදනය කරන්නට අද දවසේ පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි සීබෙල් ප්‍රේමා පතිරණ මහත්මිය සහ PR කරුණාසේන මහත්මා ප්‍රදාන පවුලේ පින්වත් පිරිස. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වන්දාමි චේති අං සම්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා. ගරුතර මහා සංඝරත්නයේ නවස්තරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ පින්වතුන් බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ලංකා වාසීන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසීන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි මේ සදහම් දේශනාවෙහි දායකත්වය ගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන සීබෙල් ප්‍රේමා පතිරණ මහත්මියත් PR කරුණාසේන මහත්මියත් මේ අම්මයි තාත්තයි දෙන්න අපි ඉතාම සමීපව ඇසුරු කරන අපටත් මෙල්බන් නුවරට ගියාට පස්සේ අපේ පන්සල වගේ අපේ ගෙදර වගේ කටයුතු කරන තැනක් තමයි මේ අම්මයි තාත්තයි ඉන්න නිවස. ඉතින් මේ සීබෙල් ප්‍රේමා පතිරණ මහත්මිය අපට දරුවෙකුට වගේ තමයි අපි ගැන හිතන්නෙත්. අපිට පුදුම සමීපතාවක් තියෙන අම්ම කෙනෙක්. මේ දෙදෙනාම එහෙමයි. මා මෙල්බන් නුවරට වාර්ෂිකව ධර්ම දේශනා සඳහා යනවා. ඒ
ආරාධනයේ ඉඳලා සියල්ල කරන්නේ විජේ කරුණාසේන මහත්මාත් හිමාලි කරුණාසේන මහත්මියත් දෙපළ ඒ සියලු අවශ්‍යතා අපට සිද්ධ කරනව විතරක් නෙවෙයි මෙල්බන් නුවරින් මා එයාපෝට් එකෙන් බැස්ස තැන ඉඳලා සියලුම වගකීම් ධර්මෙන් කරන්න පුළුවන් හැම සැලකිලි සත්කාර සියල්ලම කරලා නැවතත් එයාපෝට් එකට එනකම් ඒ සියලු කටයුතු සිද්ධ කරනවා මගේම සහෝදරයෝ වගේ සහෝදරියන් වගේ තමයි කටයුතු කරන්නේ ඉතින් අද මේ සීබෙල් ප්‍රේමා පතිරණ මහත්මියගේ ජන්මදිනය යෙදෙනවා පෙබ්‍රවාරි මාසේ 20 වන දිනට. ඉතින් ඇය අවුරුදු 91ක් සම්පූර්ණ වෙනවා 91 වෙනි ජන්මදිනය. එදාටම යෙදෙනවා විශේෂ දවසක් මොනබුරාගේ ජන්මදිනයත් අවුරුදු 25 සම්පූර්ණ වෙනවා මෙල්බන් නුවරම වාසය කරන දන්ත වෛද්‍ය ධනික කරුණාසේන පුතා මොනබුරාගේ ඒ වගේම ඔහුට ආශිර්වාද කරන්නත් ඒ වගේම PR කරුණාසේන මහත්මයා අවුරුදු 95 සම්පූර්ණ කළා තියෙන එතුමාට සෙත් පතන්නත් මේ ආදී අරමුණු කීපයක් මුල් කරගෙන අද මේ උදාර්ථතර මහා ධර්ම දානමය පින්කම සිද්ධ කරන්න කල්පනා කරනවා. ඒ නිසා අපි පසුව ඒ ආශිර්වාද කිරීම පුණ්‍ය ආනුමෝදනා කිරීම කරමු. එතෙක් වණපදයකට අවධානය යොමු කරමු. පින්වත්නි. අපි දන්නවා අපි විහාරස්ථානයකට ගියහම ඒ විහාරස්ථානයේ ස්ථාන තුනක් තියෙනවා ත්‍රිවිධ චෛත්‍ය කියලා. මොනවද ත්‍රිවිධ චෛත්‍ය? ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය හා උද්දේශික චෛත්‍ය. චෛත්‍ය තුනයි. එතකොට මෙයින් මුලින්ම අපි වන්දනාමාන කරන්නේ ශාරීරික චෛත්‍යයට. ශාරීරික චෛත්‍යයෙහි තැන්පත් කරලා තියෙන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා. ඒ නිසා අපි විහාරස්ථානයකට ගියාම මුලින්ම වන්දනාමාන කරන්නේ මේ ශාරීරික චෛත්‍යයට. පින්වතුනි, දැන් ලෝකයට අපි අවධානය යොමු කරාම විවිධ රටවල ස්තූප ඉදිවෙලා තියෙනවා. ලංකාවේ අපෙන් ඇහුවොත් ඉදිවෙච්ච පළමු චෛත්‍ය මේ ශාසන ඉතිහාසයේ ඉදිවෙච්ච පළමු චෛත්‍ය මොකක්ද කියලා අපි විවිධ උත්තර දෙයි. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබලා පළමු ධර්මදේශනේ පවත්වන්න වැඩම කරන ගමන බරණැසී සිසිපතනාරාමයට. පස්සක තවුසන් සොයා මේ උන්වහන්සේ වඩින්නේ. මේ වඩින ගමනේදී මුණ ගැහුණා උපාසකවරු දෙන්නෙක්. කවුද දෙන්න? තපස්සු බල්ලුක. වෙළඳ සහෝදරයෝ දෙන්නෙක්. මේ වෙළඳ සහෝදරයෝ දෙන්න බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේ වන්දනමාන කළා. ඒ වගේම දානෙත් පිළිගන්නවා.
වෙළඳාම යන අය කල් තියාගන්න පුළුවන් ආහාර අරගෙන යනවා. ඒ ආහාර තමයි විලඳහා මීපැණි. විලඳ කියලා කියන්නේ වී වලින් වී බැදලා හදාගන්න ජාතියක් පොරි කියලා කියනවා අපි. මේක ගොඩක් කල් තියාගන්න පුළුවන්. මීපැණි නරක් වෙන්නේ නැහැ, සෑහෙන කලක් අවුරුදු ගණන් තියාගන්න පුළුවන්. එතකොට මේවා බුදුරජාණන් වහන්සේට පිළිගන්නවා. මේ දෙන්නට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට සත්කාර සම්මාන කරලා ඉන්දියාවේ තිබුණ සිරිතක් යම් සාස්රූවරයෙක් යම් සම්භාවනීය කෙනෙක් සැලකිය යුතු ඍෂිවරයෙක් වගේ කෙනෙක් මුණගැහුණාම ඒ අයගෙන් පූජා කරන්න යමක් ඉල්ලගන්න සිරිතක්. ඒ නිසා මේ දෙන්න මොකද කළේ? ස්වාමීනි අපට පූජා කරන්න යමක් දෙන්න කියලා ඉල්ලුවා. දැන් ඍෂිවරුන්ගෙන් එහෙම ඔය නුවණ දියුණු කරපු බ්‍රහ්මණයින්ගෙන් ලබාගෙන තියෙනවා ඒ කාලේ ඔය ජප කරන මාලය, ජපමාලය, ලේන්සුව මේ වගේ දේවල් ලබාගෙන තියෙනවා. ඒ අය ගරු සැලකිලි සත්කාර කරමින් ඒව තියාගෙන තියෙනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් මේ දෙන්න ඉල්ලුව. බුදුහාමුදුරුවෝ හිස පිරිමැද කේස ධාතු ලබා දුන්නා. මේ දෙන්න මොකද කළේ? මේ කේස ධාතුත් අරගෙන ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා ලංකාවේ නැගෙනහිර වෙරළේ තිරියාය කියන ස්ථානයේ ගිරිහඬු නමින් දාගබක් ඉති කළා. එහෙනම් අපි එච්චර මතකේ නොනගන එහෙත් දැනගත යුතු සුවිශේෂීම ස්තූපය තමයි ගිරිහඬු සෑය. බුදුරජාණන් වහන්සේගේ කේස ධාතු තැන්පත් කළා ඉදි කළ ලෝකයේ සම්බුදු සසුන වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ඉදිවෙච්ච පළමු ස්තූපය තමයි ගිරිහඬු සෑය වෙන්නතුනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක සූත්‍රය දේශනා කරලා ඒ පස් දෙනාට සෝවාන් මගඵල නුවණ ලබා දීලා අනත්ත ලක්කන සූත්‍රය දේශනා කළා. අනත්ත ලක්කන සූත්‍රය දේශනා කරන්න කලින් මේ පස් දෙනාට ලබා දුන්නා ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව. මොකද්ද මේ ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව කියන්නේ? අර පස් දෙනා අමතා දැන් ඒ පස් දෙනාම සෝවාන් වෙලා ඉවරයි. ඒ පස් දෙනා අමතා බුදුහාමුදුරන්ගේ දකුණු ශ්‍රී හස්තයේ දිගු කරලා කතා කරනවා අර ගිහියන්ට තාපසයෝනේ දැන් මේ පස් දෙනා. එතකොට මේ පස් දෙනාට කතා කරනවා මහාන මෙහි එන්න. ගිහි අයට කතා කරන්න මේ. තවුස් දම් රකින්න පස් දෙනාට මේ කතා කරන්න. ඒහි භික්කුචර බ්‍රහ්මචරියන් සම්මා දුක්කස්ස අන්තකිරියාය. මහන මෙහි එන්න බඹසරේ හැසිරෙන්න දුක් කෙලවර කරන්න කියලා කතා කරාම අර ගිහි වෙස් සම්පූර්ණම අතුරුදහන් වෙලා සැටවය සපිරුණු මහතෙර නමකගේ විලාසයෙන් බුදුහාමුදුරු ඉස්සරහා පෙනී සිටිනවා. කවුරුවත් සිවුරු ගෙනල්ල පෙරවගත්තේ නෑ. හිසකෙස් කපන්න කවුරුවත් හිටියේ නෑ. මේ හිසකෙස් අතුරුදන් වෙලා හිසකෙස් රැවුල් අතුරුදන් වෙලා ගිහි ඇඳුම් අතුරුදන් වෙලා සිවුරු ඉබේ පෙරවිලා බුදුහාමුදුරුවෝ ඉස්සරහ පෙනී සිටිනවා. මේකට තමයි කියන්නේ ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව. මේ පස් දිනාට ඊළඟට අනත්ත ලක්කන සූත්‍රය දේශනා කළා, රහත් භාවයට පත් කළා. ඊට පස්සේ යසකුල පුත්‍රයා ප්‍රදාන පිරිස ආවා. ඒ අයත් ඒ විදිහටම ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබා දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ රහත් 69 ධර්ම ප්‍රචාරේ පිටක් කළා. කවුද 69? පස්සග මහණුන්, යසකුල පුත්‍රයා ඇතුළු එතන 55යි. මේ 5යි 60යි. මේ 69ට
දේශනාවක් කළා චරත වික්කවේ චාරිකම්. මහණෙනි චාරිකාවේ හැසිරෙන්න. මොකටද? බහුජන හිතාය බහුජන සුඛාය. බොහෝ ජනතාවට හිත පිණිස සැප පිණිස. දේශනා කරන්න ධර්මය ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං. මුල පිරිසිදු, මැද පිරිසිදු, අග පිරිසිදු. මේ දේශනාව කරන්න කියලා පිටත් කළා. බුදුහාමුදුරුවෝ එක ස්ථානයක හිටියේ නෑ, මමත් යනවා උරුවෙල් දනව්වට කියලා උරුවෙල් දනව්වට වැඩම කළා. උරුවෙල් දනව්වේ හිටියේ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප තුන් දෙනා ප්‍රමුඛ, ඒත් ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කළ ජටිල පිරිස. ඒ අය දමනය කරලා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාස ලංකාවට වැඩම කළා. කොහෙටද වැඩියේ? ලංකාවේ මහියංගනයේ මිනිපේ නම් ස්ථානයට වැඩම කළාම එහිදී ඉදිරිපත් වුණා කවුද? යක්ෂයින් දමනය කළා. මේ වෙලාව ඉදිරිපත් වුණා සුමන දෙවියෝ. සුමන සොරිඳුන් ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා බුදුහාමුදුරන්ට වන්දනමාන කළා. ඒත් ඉල්ලුවා පූජා කරන්න යමක්. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙත් දුන්නේ කේස ධාතු. මේ කේස ධාතු අරගෙන ගිය මේ සුමන සුරිඳුන් මේ කේස ධාතු තැන්පත් කළා. මහියංගන දාගැබ ඉදි කළා සත්‍රියනක් උසට, රියන් 7යි උස. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සමවතින් වැඩ සිටි ස්ථාන රාශියක් තියෙනවා. අපි අර මහියංගනං නාගදීපං කල්යාණං පදලාංචනං කියලා අපි ගාථාවෙන් වඳින්නේ ඒ ස්ථාන, බුදුහාමුදුරු වැඩ සිටි ස්ථාන. උන්වහන්සේගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වෙච්ච ස්ථාන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඉදිවෙච්ච ලංකාවේ දෙවන ස්තූපය මහියංගන දාගැබ. දැන් මහියංගන දාගැබේ ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ සැරියුත් හාමුදුරුවන්ගේ ශිෂ්‍ය හාමුදුරු කෙනෙක් හිටියා. ඒත් රහතන් වහන්සේ කෙනෙක් සරභූ කියලා. මේ සරභූ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැවෙන දරසයෙන් අදිෂ්ඨාන බලයෙන් ග්‍රීවා ධාතුව අරගෙන එය ගෙනවිල්ලා මහියංගන දාගැබේම එය තැන්පත් කළා. ග්‍රීවා ධාතුව තැන්පත් කරලා මේ චෛත්‍ය තව ටිකක් ලොකු කරලා බැන්දා 12 රියනක් උසට. ඒකත් විශේෂයි. මොකද්ද? ඉතිහාසයේ ශාසනය වෙනුවෙන් දෙවියෙකු විසින් ඉදිකළ ප්‍රථම ස්තූපය ඉදිකළේ ලංකාවේ ඒ මහියංගන දාගැබ. දෙවියෙක් මුල් වෙලා රහතන් වහන්සේ කෙනෙක් මුල් වී යම් දාගැබකට මුල පිරුවාද, නැත්නම් විශාලත්වයට පත් කරාද, ඒත් ලංකාවේ ඒ තමයි මහියංගන දාගැබ දෙවනිවර 12 රියනක් උසට ඉදිකිරීම. ඊට පස්සේ මේ දාගැබ දෙවන පෑතිස්ස රජුරුන්ගේ හිටියා සොහොයුරෙක් උද්දචූලාභය කියලා. මේ උද්දචූලාභයේ කුමාරයා මොකද කළේ? මේ චෛත්‍ය 30 රියනක් උසට බැන්දෙව්වා. ඔන්න බලන්න මහියංගන දාගැබ විශාල වෙච්ච හැටි. පසුව දුටුගැමුණු රජතුමා මෙය 80 රියනක් උසට බැන්දෙව්වා. මෙන්න මේ විදියට තමයි ස්තූප ඉදිවීමේ ක්‍රමවේදය ලංකාවේ ඇති වෙන්නේ. පින්වතුනි, දැන් අපි දන්නෝ අශෝක රජුරෝ ඉන්දියාවේ එතුමාගේ බිරිඳක් හිටියා වේදිසා දේවිය කියලා. හරිම ආගමට දහමට ලැබි කෙනෙක්. සාංචිය ප්‍රදේශයේ රැඳී සිටියේ. දැන් මේ සාංචිය බලන්න ඔබ අතරිනුත් ගිහිල්ලා ඇති ඉන්දියාවේ වන්දනාවේ. දැන් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මේ
අම්මල තාත්තල කවුරුත් ඉන්දියාවේ ගිහිල්ල වන්දනමාන කරපු අය. මේව කියනකොට මතක් වෙනවා ඇති. එතකොට ඇත්තටම එතනත් ඉදිකලා ස්තූපයක් සාංචි ස්තූපය කියලා. දැන් ලංකාවේ දෙවන පෑතිස් යුගයේ ධර්මාශෝක රජුරුවන්ගේ පුතා තමයි කවුද? මහින්ද හාමුදුරුවෝ. මිහිඳු මහින්ද හාමුදුරුවෝ. එතකොට මහින්ද හාමුදුරුවන්ගේ සහෝදරිය කවුද? සංගමිත්තා මෙහෙණින් වහන්සේ. සංගමිත්. එතකොට මහින්ද හාමුදුරුවන්ගේ තාත්තා තමයි ධර්මාශෝක. ඉස්සෙල්ලා අශෝක, චණ්ඩාශෝක, පස්සේ දහමට නැඹුරු වීම නිසා ධර්මාශෝක. ඊට පස්සේ අම්මා කවුද? වේදිසා දේවිය. අශෝක රජුරුන්ට බිරිඳවරු කීප දෙනෙක් හිටියනේ. කෙනෙක් තමයි වේදිසා දේවිය. එතකොට මේ වේදිසා දේවියගේ පුතා, නැත්නම් අශෝකගේ පුතා තමයි මේ මහින්ද මහරහතන් වහන්සේ. උන්වහන්සේ ශාසනයත් අරගෙන ලංකාවට වැඩම කළානේ. නිර්මල දහම, මේ චතුරාර්ය සත්‍ය, උන්වහන්සේගේ කාර්යභාරය එසේ මෙසේ සීමා කරන්න බෑ පින්වතුනි. අද අපි බුදු දහම කියලා කතා කරන්නේ නිර්මල දහම මේ මහින්ද මහරහතන් වහන්සේ ගෙනාපු නිසායි. උන්වහන්සේ තව පිරිසකුත් එක්ක, රහතන් වහන්සේලා පිරිසක් එක්ක ලංකාවට වැඩම කළා. උන්වහන්සේ ලංකාවේ ජනතාවට වැඳුම් පිදුම් කරන්න ස්තූපයක් ඕනේ කියලා, අර ස්තූප දෙකට අමතරව තවත් ස්තූපයක් ඉදි කරන්න කටයුතු කළා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩම කරන්නට කටයුතු කළා. ඒ අනුව බුදුහාමුදුරන්ගේ දකුණු අකුධාතුව, අකුධාතුව කියලා කියන්නේ මේ උර ඇට, දකුණු අකුධාතුව තැන්පත් කරලා ථූපාරාම ස්තූපය ඉදි කළා. මේ විදිහට තමයි ස්තූපය ඇති වෙන්නේ. දැන් අපි ස්තූපයක් ළඟට යනවා වඳින්න. අපි අනුරාධපුරේ ගිහිල්ලා රුවන්වැලි මහසෑය ළඟට වඳින්න යනවා. කවුරුත් ගිහිල්ලා තියෙනවා. දැන් මේ විජේ කරුණාසේන මහත්මයා, ඒ වගේම හිමාලි කරුණාසේන මහත්මිය, ධනික වෛද්‍ය ධනික පුතණුවන් විශේෂ පූජාවක් ඔබ සම්බන්ධ වුණා. අනුරාධපුරේ රුවන්වැලි මහසෑය වෙනුවෙන් කරන බුද්ධ පූජාව. අපි මේ මුල් පූජාව ඉඳලා සම්බන්ධ වෙනවා. ඉතින් මේ චෛත්‍ය ළඟට ගියාට පස්සේ අපි චෛත්‍ය වඳිනකොට නිකම්ම මල් ටික තියලා වඳින්න නෙවෙයි, නිකම්ම බුද්ධ පූජාව තියලා වඳින්න නෙවෙයි පින්නතුනි, මේකේ සංකේතයක් පෙන්වනවා අපිට. මොකද්ද? දැන් මේ චෛත්‍යයේ තියෙන පදනමක්, ෆවුන්ඩේෂන් එකක්. මේ පදනම ශක්තිමත් වෙ ඉදි කළා තමයි ඊළඟට ඉදි කරනවා තුන් මහල් පේසාවක්. පේසාවල්ලු තුනක් තියෙනවා. ඊළඟට තියෙනවා ගර්භය. ඊළඟට තියෙනවා හතරස් කොටුව. ඊළඟට තියෙනවා දේවතා කොටුව. ඊළඟට තියෙනවා කොත් කැරල්ල. ඊළඟට තියෙනවා කොත. ඔබට මතකයි පහුගිය දවසේ අලුතෙන් චූඩා මාණික්කයක් සවිකලා රුවන්වැලි මහසෑයට. පින්නතුනි, මේ හැම අංගයකින්ම කිසියම් සංකේතයක් කරන්නේ. මේව මතක් කර කර වඳින්න ඕන. දැන් ඔය චෛත්‍යයේ පදනමෙන් ෆවුන්ඩේෂන් එකෙන් අර්ථවත් කරන්නේ 84,000 ධර්මස්කන්ධය. එතකොට පේසාවල්ලු තුනෙන් සංකේතවත් කරන්නේ ත්‍රිවිධ රත්නය. ඊළඟට ගර්භයෙන් සංකේතවත් කරන්නේ 37 බෝධිපාක්ෂික ධර්ම. 37ක් බෝධිපාක්ෂික ධර්ම. හතරත් කොටුවෙන් සංකේතවත් කරන්නේ චතුරාර්ය සත්‍ය. දේවතා කොටුවෙන් සංකේතවත් කරන්නේ සදෙව්ලෝ, දිව්‍ය ලෝක 6. කොත් කැරල්ලෙන් සංකේතවත් කරන්නේ නවාංග සත්තු ශාසනය. සාස්ෘ ශාසනය අංග 9කට බෙදලා තියෙනවා. ඊළඟට කොතෙන් අදහස් කරන්නේ කොත සහ චූඩා මාණික්කෙන් නිර්වාණය. බලන්න කොච්චර අර්ථ සම්පන්නද කියලා මේ ස්තූපය.
ස්තූප වන්දනාවට අපි ගියහම මේවා හිත හිතා මේවා පිළිබඳව අවබෝධයෙන් වන්දනාමාන කරන්න ඕන පින්නතුනේ. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් දාගබට වඳිනකොට මේවා මතක් කර කරයි වඳින්න ඕන. නිකම්ම වැඳලෙන්නේ නැතුව. ඒ නිසා ස්තූපය ගැන අපිට තව ගොඩාක් පැය ගාණක් කියන දේවල් තියෙනවා. නමුත් මම ඒක ස්තූපේ එතනින් නතර කරනවා. ඊළඟට අපි අර ඔබ කවුරුත් දන්න සුප්‍රකට ගාථාවක් නේ මම මේ මුලින් මතක් කළේ. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං. ඒක නිවැරදිව කියන්න ඕන. එතන පොඩ්ඩක් වරද්දනවා අපි කවුරුත්. සබ්බඨානේ සුපතිට්ඨිතං. ඊළඟට කියනවා ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං. දැන් මේ ත්‍රිවිධ චෛත්‍ය ගැන මේ කියන්නේ මේකේ වන්දනා කරන්නේ. ශාරීරික චෛත්‍යයත් පාරිභෝගික චෛත්‍යයත් උද්දේශික චෛත්‍ය කියන්නේ බුද්ධ ප්‍රතිමාව. මේ ස්ථාන තුන වඳිනවා කියන එක තමයි මෙතනින් කියන්නේ. අපි වන්දාමි චේතියං සබ්බං කියන ගාථාවේ. එතකොට අපි පන්සලට ගියාට පස්සේ දෙවනිවට වඳින්නේ මොන චෛත්‍යද? පාරිභෝගික චෛත්‍ය. පාරිභෝගික චෛත්‍ය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ දෑ. මොනවද පරිහරණය කළේ? බුදුහාමුදුරන්ගේ සිවුරු. තනිපට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර. ඊළඟට පාත්‍රය, පැන් වළඳු බඳුන. ඊළඟට වැඩ සිටි ආසනය, සැතපුණු ආසනය, ගන්ධ කුටිය, පෙරහංකඩ. නේ? මෙන්න මේවා තමයි බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික වස්තු. පරිහරණය කළ දෑ. එතකොට ඒවා වරින් වර තැන්පත් කරලා වන්දනමාන කළාට ඒවා කලක් යනකොට දිරාපත් වෙනවා නේ? දිරාපත් වෙනවා. ඒ නිසා පින්නතුනි හැමදාම අදටත් පවතින පාරිභෝගික වස්තුවක් බුදුහාමුදුරුව අපට ඉතුරු කළා. ඒ තමයි බුදු වීමට සෙවන දුන් ඇසතුරුක. එතකොට ඇසතුරුක කියන එක ප්‍රසිද්ධ එකක්. ඒක බෝධි කියන වචනයට විවහාරයට එන්නේ බුදුරජාණන් වහන්සේ පූජනීයත්වයට පත් කළාට පස්සේ. ඒක බෝධියක් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සඳහා සෙවන ලබා ගත්තේ මේ ස්ථානයේ වජ්‍රාසනය. එතකොට ඒක තමයි බෝධීන් වහන්සේ. අපි වන්දනාමාන කරන අපේ දුක කියනවා අපි ගිහිල්ලා බෝධීන් වහන්සේ ළඟට. අපි මෛත්‍රිය කරනවා, අපි පිරිත් කියනවා, බෝධි පූජාව කරනවා අපි අපල දුරු කරගන්න. මේ අපි වැඩියෙන් බෝධි පූජා කරනවා. පින්නතුනි මේ බෝධි පූජාව පින්නතුනි අපට හඳුන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේමයි. ඒ කොහොමද? බුදුහාමුදුරුව මේ බෝධීන් වහන්සේ පාමුල ඉඳගෙන, නැත්තම් බෝධීන් වහන්සේ මුල ඉඳගෙන උන්වහන්සේ බුද්ධත්වයේ ලැබුවට පස්සේ කෘතවේදී වෙමින් කෘතගුණ සලකන්න මොකද කළේ? බෝධීන් වහන්සේ දිහා සතියක් ඇසිපිය නොහිලා බලා සිටියා. පඨමං බෝධි පල්ලංකං ဒුතියංච අනිම්මසං. දෙවනි සතිය අනිමිස ලෝචන පූජාව. ඔන්න. එතකොට දෙවනි සතියේ සතියක්ම බලාගෙන හිටියා. මේක තවත් පූජාවටපත් වුණා. දැන් පින්වතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේට අනාථ පින්ඩික සිටුවරයා හදලා දුන්නු ආරාමය මොකද්ද? ජේතවනාරාමය. ඔබ ගිහිල්ලා තියෙනවා ජේතවනාරාමයට. නටබුන් විල දකින්න පුළුවන් අද. මේ ජේතවනාරාමේ බුදුහාමුදුරුව වැඩ සිටියට පැය 24ම වැඩ ඉන්නේ නැහනේ. උන්වහන්සේ ධර්මචාරිකාවේ වඩිනවා. බුදුහාමුදුරුව බැහැ දකින්න වඳින්න පුදන්ට දෙනෝදාහක් පිරිස ජේතවනාරාමෙට එනවා. හැබැයි බුදුහාමුදුරුව නෑ.
ඒ නිසා ගෙනාපු පූජා භාණ්ඩ ජේතවනාරාමි තැන් තැන්වල තියලා මිනිස්සු බොහොම කනගාටුවෙන් ගෙදර යනවා. එක දවසක් එනෝ නෑ, දෙවැනි දවසේ එනෝ නෑ, තුන්වැනි දවසේ එනෝ නෑ. හරිම කනගාටුයි මිනිස්සුන්ට. මේක ආනන්ද හාමුදුරුව දැක්කා. හාමුදුරුවරුන්ට ගොඩක් වෙහෙසක් දරන්න වුණා අර පූජා භාණ්ඩ එකතු කරන්න. මිනිස්සු ඊතරම් ඇවිල්ලා පූජා භාණ්ඩ තියලා යනවා බුදු හාමුදුරුව වෙනුවෙන්. සමහරට ජේතවනාරාම ඉස්සරහ දොරකොඩ. ඒ නිසා ආනන්ද හාමුදුරුව මේක බුදු හාමුදුරුවන්ට මතක් කළා. මතක් කළාට පස්සේ බුදු හාමුදුරුව මේ ගැන අවධානය යොමු කරලා, එහෙනම් මම නැති වෙලාවට මා වෙනුවෙන් වඳින්න පුදන්න තැනක් හදන්න ඕන කියලා මොකද කළේ? මුගලන් හාමුදුරුවන්ටත් ආනන්ද හාමුදුරුවන්ටත් මේ ගැන මතක් කළා. ශ්‍රී මහා බෝධියේ වෙන් වෙච්ච වැටුණු ඇටයකින් පැලයක් හදලා අන්නේ රෝපණය කළ පැලය පුද පෙරහරින් වැඩම කරගෙන ආව ජේතවනාරාමයට. ජේතවනාරාමයට වැඩම කරගෙන ඇවිල්ලා එය ජේතවනාරාම මළුවේ රෝපණය කළා. රෝපණය කළ මේ බෝධීන් වහන්සේ පාමුල පින්නතුනි බුදුරජාණන් වහන්සේ රැයක් එළි වෙනකම්ම නිරෝධ සමාපත්තියෙන් මේ ස්ථානෙ වැඩ ඉඳලා ඒ බෝධීන් වහන්සේ පූජනීයත්වයට පත් කළා. ඒකට ආනන්ද හාමුදුරුව යෝජනා කළා. උන්වහන්සේ මුල් වෙලා මේ බෝධිය රෝපණය කළ නිසා ඒකට නමක් තිබ්බා ආනන්ද බෝධිය කියලා. අපි අදත් දඹදිව ගියොත් අපි වන්දනමාන කරන්නේ ජේතවනාරාමෙට ඔබත් වැඳලා ඇති ඒ ආනන්ද බෝධීන් වහන්සේට. දැන් ලංකාවට පින්නතුනි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළාට පස්සේ බණහපු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම පැවිදි වෙන්න කැමැත්ත පළ කළානේ. එතකොට පිරිමි අය පැවිදි කරගන්න විහිඳු හාමුදුරන්ට පුළුවන්. කාන්තාවන් පැවිදි කරන්න විහිඳු හාමුදුරන්ට බෑ. ඒ නිසා මොකද කළේ? උන්වහන්සේ පිළිබඳව දන්වල, අවශ්‍යතාවය පිළිබඳව දන්වල ඉන්දියාවට පිටක් කරා දූත පිරිසක්. පිටත් කළා තාත්තටම නැත්තං ධර්මාශෝක රජුරුන්ටම කියන්න තම නැගණියම මේ කටයුත්තට එවන්න කියලා. ඒ අනුව සංගමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කරවන්න කටයුතු කළා. තවත් පිරිස ආවා. හේමා, පදුමා, අග්ගිමිත්තා, ධම්මදාසියා, අංජලි මේ වගේ මෙහෙණින් වහන්සේලා කැටිව ලංකාවට මේ පිරිස එනවා. හැබැයි මේ පිරිස එද්දී තවත් ජාතික සංකේතයක් වැඩම කරගෙනයි එන්නේ. ඒ මොකද්ද? ශ්‍රී මහා බෝධියේහි දක්ෂිණ ශාඛාව. දැන් කොහොමද දක්ෂිණ ශාඛාව කියන්නේ? මේ ඉන්දියාවේ බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු පැත්තේ තිබිච්ච බෝ අත්ත බෝධි අතුවලිනුත් පැලවෙනෝනේ පින්නොතුනේ. අර කඳෙන් අත්තාවම ඒකෙන් මුලක් බිමට එනවා. දැන් මේ බෝධිය කපල ගන්න බෑ ධර්මාශෝක රජුන්ට. දැන් ගැටලුව. ඒ නිසා ධර්මාශෝක මහරජතුමා මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඕන නිසා මහරහතන් වහන්සේලාගේ උපදෙස් නිතරම ලබා ගනිමින් හිටියේ. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ ළඟින්ම හිටියා. තවත් මහරහතන් වහන්සේලා මේ ලංකාදීපේට මේ බෝධීන් වහන්සේ වැඩම කරන්න මොකද්ද කරන්න ඕන? ඊට පස්සේ අදිෂ්ඨාන කළ මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි මේ බෝධීන් වහන්සේගේ අර දකුණු ශාඛාව තියෙන සීමාව ඉරක් ඇඳලා මෙහෙම ලකුණු කළා. ගහේම බෝධීන් වහන්සේගේම ලකුණු කළා. ලකුණු කළා, අදිෂ්ඨාන කළා. ලංකාදීපයට මේ බෝධීන් වහන්සේ වැඩම කිරීමට සුදුසු නම් මෙය මේ මුල් මව් බෝධියෙන් වෙන් වේවා කියලා.
මේ අදිස්ථානය මහරහතන් වහන්සේලගේ උපදෙස් පරිදි කළේ. ඒ අනුව මොකද වුණේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පිටදුන් මේ ශ්‍රී මහා බෝධියෙහි දකුණු ශාඛාව රජතුමාගේ අතේ තිබිච්ච පාත්‍රයේ පිහිටියා. ඒක වෙන් වෙලා. පාත්‍රය මෙහෙම අතේ තියාගෙන ඉඳිද්දිම පාත්‍රය පිටින් මහසට නැගුණා. පින්වතුනි සතියක් අහසේ වලාකුල් අතරේ තැන්පත් වෙලා තිබුණේ. ඒ වලාකුල් වල තියෙන සිසිලසත් එක්ක මේ පාත්‍රයට අර බෝධියේ තිබිච්ච මුල් ශක්තිමත් වුණා, සවි වුණා. ඉන් පසුව තමයි මේ බෝධීන් වහන්සේ නැවතත් ශ්‍රී මහා බෝධි ආසල තිබිච්ච මණ්ඩපයට ඇවිල්ලා තැන්පත් වෙන්නේ. ඒ තැන්පත් වුණු බෝධීන් වහන්සේ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව සංගමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ මෙහෙණින් වහන්සේලා මෙය වැඩම කරගෙන පා ගමනින් ගොඩබිමින් ආවා. භාරතේ මූද දක්වා ඇවිල්ලා සූදානම් කර නැවකට ගොඩ වුණා. නැවකට ගොඩ වෙලා ඒ නැවෙන් තමයි මේ බෝධීන් වහන්සේව ලංකාවට වැඩම කරන්නේ. එතකොට මේ බෝධීන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව දකුණු පැත්තේ අත් මේ. එතකොට ශ්‍රී මහා බෝධියමයි මේ. එතකොට ලංකාවට මෙය ගෙනල්ලා තිස්ස රජුරු මහින්ද හාමුදුරු සංගමිත්තා මෙහෙණින් වහන්සේ පැවිද්ද ලැබූ මහා සංඝයා සහ රහතන් වහන්සේලා ඒ වගේම ඉන්දියාවෙන් පැමිණිච්ච මෙහෙණින් වහන්සේලා මේ පුද පෙරහරින් ලංකාවේ අනුරාධපුරයට වැඩම කළා. අනුරාධපුරයේ උඩමළුවේ රෝපණය කළා. පින්වතුනි අද ඔබ දකින්නේ ඒ උත්තුංග වූ පූජා වස්තුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ. එතකොට මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ බලන්න ශ්‍රී මහා බෝධිය උඩමළුවේ සිටවලා රෝපණය කළාට පස්සේ පරිවාර බෝධි ගොඩක් වටේට තියෙනවා. ඒ අර මව් බෝධියේ මුල් බෝධි ආරක්ෂාවට. නමුත් පින්වතුනි දැන් අපේ ගමේ පන්සලට ගියොත් එහෙම අවුරුදු 7-800 පැරණි බෝධීන් වහන්සේලා තියෙනවා. දැවැන්ත බෝධීන් වහන්සේලා. ඒ වුණාට ශ්‍රී මහා බෝධීන් වහන්සේ මොන තරම් හිමින්ද වැඩිලා තියෙන්නේ. අදත් වසර අවුරුදු 2000 ගණනක් ගිහිල්ලත් පින්වතුනි බලන්න ඒ ශ්‍රී මහා බෝධියේ ඒ දක්ෂිණ ශාඛාව ලංකාවේ රෝපණය කළ ඒ තව කල් වැඩෙන්න හෙමින් හෙමින් තමයි වැඩෙන්නේ. බලන්න කොච්චර ආශ්චර්යයක්ද කියලා. දැන් අපි ඉන්දියාවේ ආනන්ද බෝධීන් වහන්සේ ඒ ශ්‍රී මහා බෝධියෙන් රෝපණය කරගත් ඇටයකින් ගත්ත පැලයක් තමයි ආනන්ද බෝධීන් වහන්සේ. ලංකාවේ ඊට වඩා විශේෂ සුවිශේෂත්වයක් තියෙන මොකද දක්ෂිණ ශාඛාව. ඊටත් වඩා තියෙන්නේ දැන් ඉන්දියාවේ මව් බෝධීන් වහන්සේ නැහැ දැන්. ඒ කියන්නේ ධර්මාශෝක රජුරුව පුදුම විදියට ආදරය කර ස්ථානයක් තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද සත්කාර හැම වෙලාවෙම කරනවා. දැන් මාලිගාවේ නැහැ. කොයි වෙලාවෙ බැලුවත් එතුමා ධර්මාශෝක වුණාට පස්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස. මේකට කේන්ති ගත්ත එක ඔහුගේ එක බිරිඳක් මේ බෝධීන් වහන්සේට විස කටු ගස්සනවා. බෝධීන් වහන්සේ විනාශ කරන්න. ඒ නිසා පින්නතුනි ලංකාවේ මොන විපත් ආවත් බලන්න අදත් සුරක්ෂිතව මේ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව අදත් අපට වන්දනාමාන කරන්නට සුරක්ෂිතව තිබීම මොන තරම් වාසනාව සම්පන්න දෙයක්ද.
අදත් ඔබට ගියාට පස්සේ පැහැදිලිවම දැක ගන්න පුළුවන් හෙමින් හෙමින් වැඩෙන බෝධීන් වහන්සේ නමක්. මොන තරම් ප්‍රමාණයකගේ ඔතන පරම්පරා කීයක් වැඳලා ඒ අය මියයන්ට ඇද්ද? පරම්පරා කීයක්? මං හිතන්නේ සිය ගාණක් පරම්පරා. නමුත් පින්වතුනි, එදා රෝපණය කර බෝධීන් වහන්සේ තවම වැඩමින් පවතිනවා. එහෙනම් මෙන්න මේක මොනතරම් ආශ්චර්යයක්ද? ඒ නිසා පින්වතුනි, අපි මේ පිළිබඳව මන අවබෝධයකින් වන්දනාමාන කරන්නට ඉතිහාසයත් එක්ක අපි වටහා ගන්න ඕන. ඊළඟට අපි බුද්ධ ප්‍රතිමාවත් ඒ විදිහටමයි. අපිට එච්චර වෙලාව නැහැ ඒ ගැන විස්තර කරන්න. පින්වතුනි, මෙන්න මේ විදිහට අපි වන්දනාමාන කරන ත්‍රිවිධ චෛත්‍ය අර්ථවත්ව වඳින්නට ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම මතක් කර සිටිනවා පින් රැස් කරගන්න අර්ථවත්ව වැඳුම් පිදුම් කරන්න කියලා. සාදුකයන්. පින්වතුනි, මා මුලිනුත් මතක් කළාද මේ පින්කමෙහි දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන සිවිල් ප්‍රේමා පතිරණ මහත්මිය සහ PR කරුණාසේන මහත්මා විසිනුයි. විශේෂයෙන් පෙබරවාරි 20 වන දිනට යෙදී ඇති සිවිල් ප්‍රේමා පතිරණ මහත්මියගේ 91 වැනි ජන්මදිනයටත් එතුමියගේ මොනුබුරා එනම් දන්ත වෛද්‍ය ධනික කරුණාසේන මේ පුතාගේ 25 වැනි ජන්මදිනයත් යෙදිලා තියෙනවා. ආච්චි ඉපදිච්ච දවසම තමයි ඒ දිනය තුළම තමයි පුතාගේ ජන්මදිනයත් යෙදිලා තියෙන්නේ. ඒක විශේෂත්වයක්. ඉතින් සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වන අතර PR කරුණාසේන මහත්මයාට දැන් අවුරුදු 95ක් වෙනවා. එතුමාටත් සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ 3 දෙනා ප්‍රමුඛ පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ අම්මා, මේ තාත්තා, මේ පුතත් පුදුම කෙනෙක් අපිට මුණ ගැහුණු මේ දන්ත වෛද්‍ය ධනික පුදුම අවංක නිහතමානී පුදුම දරුවෙක් මේ දරුවා අපිට මුණ ගැහිච්ච. ඉතින් ඒ නිසා අද ඉතා හොඳින් අධ්‍යාපනය ලැබලා වෛද්‍යවරයෙකු බවට පත් වෙලා තියෙනවා. මේ අයගෙන් මේ පින්කමින් බලාපොරොත්තු වෙන පින් දෙන්න සීබෙල් මහත්මියගේ නැසී ගිය දෙමාපියන් සහ නුගදිනියේ විජේසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු සහෝදරයන් 7 දෙනාටත්, සොහොයුරියන් 2 දෙනාටත්, කරුණාසේන මහත්මයාගේ නැසී ගිය දෙමාපියන් සහ සොහොයුරියන් 3 දෙනාට සහ ගුණසිංහ රාජපක්ෂ මහතා යන සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ පින් බලෙන් ඒ නුගදිනියේ විජේසිරි සාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අපවත්ච්චුන් වහන්සේටත් මියගිය සහෝදර සහෝදරියන්ටත් මේ පින් අත්පත් වේවා. දෙමාපියන් ප්‍රමුඛ කරගත්තේ සියලු දෙනාට මේ පින් බලෙන් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා සීබෙල් මහත්මියගේ ජීවතුන් අතර සිටින එකම සහෝදරයා 93 හැවිරිදී, නැත්නම් වයස අවුරුදු 93ක් වෙනවා, ජාලිස් සිංහෝ මහත්මයටත්, ඥාති දියණිය වන ප්‍රේමා රාජපක්ෂ මහත්මියට, විජේ කරුණාසේන පුතාට, ඒ කියන්නේ මේ අම්මා විජේ මහත්තයාගේ අම්ම තමයි මේ ප්‍රේමා සීබෙල් ප්‍රේමා පතිරණ කියලා කියන්නේ. ඉතින්
අම්මා බලාපොරොත්තුනේ තමන්ගේ උපන්දිනේට දරුවන්ට සෙත් පතන්න. ඒක තමයි විශේෂත්වය මේකේ තියෙන. තමන්ගේ උපන්දිනේට බණක් කියවලා දරුවන්ට සෙත් මමම ධර්මදේශනාවට ඕන කියන්නේ මොකද මමත් මට පුදුම ආදරයක් තියෙන. ඒක විශේෂත්වය. ඉතින් ඒ නිසා විජේ කරුණාසේන පුතාට හිමාලි කරුණාසේන ලේලියට දන්ත වෛද්‍ය ධනික කරුණාසේන මොණුබුරාට ශ්‍රියානි දියණියට අර්ජුන බෑනනුවන්ට වෛද්‍ය තරින්ද්‍රා අධිකාරී සහ කල්ප අධිකාරී මොණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ අයටත් ඉන්ද්‍රානි පෙරේරා ඥාති සොහොයුරිය ටැනී පෙරේරා ඥාති සොහොයුරා ඇතුළු දෙපාර්ශවයේ පවුල්වල සියලුම ඥාතීන් සහ හිතවතුන්ට දේශකයාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මා මුලින් මතක් කළා වාගේ මේ පවුලේ සියලු දෙනා බොහෝම ගුණගරුක පිරිසක්, හරියට පින්කම් කරන පිරිසක්. මා පුජ්ජලිකව දන්න නිසා මා කියන්නේ. ඉතින් ඒ නිසා මේ සියලු දෙනාට මේ තුනුරුවන්ගේ ගුණ බල මහිමෙන් නිදුක් නිරෝගී සුවපත් භාව ලැබේවා, දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම විශේෂයෙන් ආශිර්වාද කරන්න නැත්නම් පුණ්‍යානුමෝදනා කරන්න ප්‍රාර්ථනා කරන්න කියලා අපට මතක් කළේ ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩවිසු බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාත්‍රවර බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම කුසලදම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයට පින් දෙන්නට, රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ පින් බලෙන් අතිගෞරවනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සියලුම මහා සංඝරත්නයටත් මේ පින් බලෙන් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. පින්කමට සම්බන්ධ වෙච්ච පින්වත් මේ ගුණගරුක මහත් මහත්මීන් පවුලේ ඔබ සෑම සියලු දෙනාටමත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ කරන ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටමත් යහපත වේවා, ධර්මඥානයේ වර්ධනය වේවා, භවගාමී ජීවිතය කෙටි කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමි. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.